මදුවෙන් තුසි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මාව subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා like කරලා මගේ වීඩියෝ හොඳයිද නැද්ද කියලා ඔයාලගේ අදහසත් යටින් comment කරගෙන යන්න. අපි අද බලමු අලගොබ මාළු උයන්නේ කොහොමද කියලා. අලගොබ මාළු උයන්න පෙළක් අය දන්නවා සමහර අය නොදන්න අයත් ඉන්නවා අලගොබවත් දන්නේ නැති අය ඉන්නවා. මේ තියෙන්නේ අලගොබ කළු අලගොබයි සුදු අලගොබයි දෙක කවල මේ තමයි තියෙන්නේ මේක උයන්නේ මදපවන වේලලා එලක් අය නම් අවතදාවේ වේලන අයත් ඉන්නවා අලගොබ උයන්නේ ගැට ගහලා අපි වීඩියෝ එක ඉස්සරහදි බලමු කොහොමද අලගොල ගැට ගහගන්නේ කියලා අලකොල වල පෝෂණය පිළිබඳව මම පොඩි හැඳින්වීමක් කරන්නම් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් තියෙන අයට මේක ගොඩක් හොඳයි පොඩි අයගේ ස්නායු වර්ධනයට වැඩිහිටියගේ ස්නායු දුර්වල නම් එයාලට ගොඩක් හොඳයි. කඩ විටමින් C එකට තියෙන ආහාරයක් ඉඳ අපේ ඇඟට පෝෂණ කොටස් උරා ගන්න පහසු වෙනවා. අපි දැන් මේක උයන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට අලකොල ටික මදපවන වේලගෙන දවස් දෙකක් විතර මදපවන වේල ගන්නවා. තද අවේ වේලන්න එපා. මේ විදිහට හොඳට කොලේ දිගෑරගෙන ආපහු එක අකුලලා මෙන්න මේ මෙතන නටුව පටන් ගන්න තැන ඉඳලා පහලින් චුට්ටක් පහලට වෙන්න මේ වගේ ඇඟිල්ල වටේ ඔතාගෙන මේ විදිහට රවුමක් හදා ගන්නවා අර ඉතුරු වුණ නැටි කෑල්ල මේ විදිහට තියාගෙන අර ඇඟිල්ල දාලා හදාගත්ත සිදුරෙන් අලකොල වල නටුව මේ විදිහට ඇතුළට කර ගන්නවා මේ විදිහට පහලට ඇදලා ඔන්න ඔය විදිහට ගැට ගහ ගන්නවා මේ ටික ඔක්කොම අපි ගැට ගහගමු මේ විදිහට දෙනෙක් මේකේ කේක විදිහට හදනවා මේ තියෙන්නේ මම උයන විදිය මම කිව්වට ඉතින් අපේ අම්මා උයලා අපිට කන්න දුන්න විදිය මේ අලකොල මාළු ඔයාලත් රොටිත් එක්ක කාලා බලන්නකෝ පුදුම රසක් තියෙන්නේ ඔන්න මන් දැන් අලකොල ටික ගැට ගහගෙන ඉවරයි. මේ තියෙන ගැට ගහගත්තු අලකොල ටික ඒ ටිකේ අර ලස්සනට කොළ පාටට තියෙන අර තදාවි වේල ගන්නේ නැතු මදපවන වේල ගත්තු නිසා. දැන් තියෙන අලකොල ටිකේ නැටි කපා ගන්න ටික එක. අගිස්සෙන් අර පොඩ්ඩක් මෝරපු හරිය චුට්ටක් අයින් කරලා ඉතුරු ටික පොඩි පොඩි කොටස් වලට කපා ගන්නවා. මම දැකලා තියෙනවා මේකේ අර නටුවේ තියෙන කුරුට්ට ගොඩක් අය ගලවලා දානවා. එහෙම කරන්න ඕනේ නැහැ මේ විදිහට එහෙමම උයන්න කට කහන්න ගන්නෙ නැහැ මං මේ කියන විදිහට ඉවුවොත් කපාගත්තු අලගොබ ටික මේ වගේ භාජනයකට දාලා ඔදින් වතුර ටිකක් දාගන්න වතුර ටිකක් දාලා ලුණු ටිකක් වැඩිපුර දාගන්න අපි කොළ ජාති වලට කොහොමත් ලුණු දාගන්නවනේ මේ විදිහට ලුණු දාගන්නේ සතුන්ගේ බිත්තර තියෙන්න පුළුවන් විත බීජ තියෙන්න පුළුවන් කොත මේ වගුරු බිම් වල හැදෙන්නේ ඒ නිසා මේ විදිහට ලුණු දාගත්තාම ඒකේ අර විස බීජ කැපිලා පිරිසිදු වෙනවා මං අලගොබ මාළු යා ගන්න මැටි භාජනයක මං කලවනා ටික ලෑස්ති කරගත්තා එතන තියෙන ගොරක බික් තුනක් සුදු ලුණු බික් හතරක් පහක් රම්පේ කරපිංච රතු ලුණු ගෙඩි හයක් හතක් විතර මේ ටික සේරම භාජනයට දාගෙන අපි පහේ ටික බලමු මෙතන තියෙනවා උළුහාල් චුට්ටක් ලුණු තේ හැඳි එකහමාරක් කහ තේ හැඳි භාගයක් තුන පහ තේ හැඳි එකහමාරක් මිරිස් කුඩු තේ හැඳි දෙකක් ඔයාලට සැර අඩුවෙන් කන්න ඕන නම් මේ මිරිස් චුට්ටක් අඩු කරගත්තට කමන්නේ අපි දැන් පෝල් කිරි ටික දාගමු මම දිය කිරි මිටි කිරි කියලා වෙන් කරගන්නේ ඔක්කොම එකපාර තමයි දාගන්නේ පෝල් කිරි ටිකක් වෙනම තියාගත්තත් කමන්නේ ඒ වෙනුවට වතුර දාන්නත් පුළුවන් උණු වතුර දාන්නත් පුළුවන් මොකද අපි මේ අලබබ ටික පස්සේනේ දාන්නේ එතකොට කිරි ටික මදි වෙන්නත් පුළුවන්
එනිසා වතුර දැම්මත් කමක් නැහැ, උණු වතුර දාන්න ඕනි එහෙම වුණත්, පොල් කිරි දැම්මත් කමක් නැහැ. ලුණු වතුර දාගත්ත අලගොබ ටික මේ විදිහට එක පාරක් වතුර පෙරාගෙන තව එක පාරක් ආය අල්ලතුරින් හෝද ගන්න. ඒ හෝදගෙන මේ වතුර එකක් හොඳට නටව ගන්න. ඒ උතුරන වතුර එක මේ විදිහට වටේටම හොඳට දාගෙන ටිකක් වැඩිපුර දාගන්න. විනාඩි 5ක් විතර මේක තියාගත්තාම ඇති. දැන් අපේ හොදි එක හොඳට නටාගෙන එන්නේ. ඒ වෙලාවේ අර උණු වතුර දාපු අලගොබ ටික හොඳට පෙරාගෙන මේකට එකතු කරගන්න. අලගොබ මාළුව ටිකක් අඩු ගින්දරේ, අඩුත් නැති වැඩිත් නැති මධ්‍යම ප්‍රමාණය වගේ තියාගෙන ගින්දර ටික වෙලාවක් උයා ගන්න ඕනි. බාගෙට ඉදුණොත් එහෙම කට ගහන ගතිය එන නිසා ටිකක් වැඩිපුර උයා ගන්න ඕනි. ලුණු පොල් කිරි මදි වගේ නම් මේ වෙන මේ වෙලාවේ දාගන්න පුළුවන් මේ විනාඩි 10 කට විතර පස්සේ. දැන් මාළු ඉදිලා තියෙන්නේ මේ විනාඩි 20 කට විතර පස්සේ. දැන් තියෙන්නේ මාළුවට තෙම්පරාද දාගන්න එක. තෙල් මාළුව, කොස් මාළුව හදන වීඩියෝස් මම දාලා තියෙනවා. ඒවයි තෙම්පරාදුව කොහොමද දාන්න කියලා පැහැදිලිව තියෙනවා. මම ඒවයි ලින්ක් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන්. පොඩ්ඩක් ඒවත් බලන්න. දැන් මේ තෙම්පරාදුව උයාගත්තු අලගොබ එකට දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ මාළුව රොටිත් එක තමයි ගොඩක්ම රස, බත් එකත් හොඳයි. මම නම් කන්න කැමති රොටිත් එක. අලගොබ මාළුව එක උයලා බලලා රස කොහොමද, හරියට ආවද විස්තර මට කමෙන්ට් කරලා කියන්න. මම බලාගෙන ඉන්නවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා මට සහයෝගය දෙන්න කියලා ඉල්ලනවා.